සිරස FM දම්සක් නැත. ඔබ වෙත ගෙනෙන්නේ පිම්බාතේවි හෙවත් යශෝධරා චිත්‍රපටය දැන් ඔබේ සිනමා හලේ. ආයුබෝවන්. විවේකී ඉරිදාවේ දම්සක් නැත ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි අදත් ඔබ මේ සූදානම් වන්නේ. අතීතයේ අපේ මුතුන් මිත්තන් වර්තමානයට වඩා අනාගතය දිහා බලලා බොහෝ කටයුතු කරනා සිද්ධ කළා. ඒ නිසාම අනාගතයේදී පැමිණෙන සමහර විපත්තිදායක තත්වයන්ගෙන් මිදෙන්නටත් ඔවුන්ට පුළුවන්කම ලැබුණා. ඔවුන් ළඟ බලනවාට වඩා දුර බලා වැඩ කරන්න ධර්මයෙන් ඔවුන් ලැබූ හික්මීම හේතුවක් වුණා. නමුත් වර්තමානයේ තත්වය ඊට වඩා වෙනස්. අපි දුර බලලා වැඩ කරනව වෙනුවට ළඟ බලලා එහෙම නැත්නම් දැන් තියෙන තත්වයන්ට අනුව හැඩගැහිලා වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපි හැම කෙනෙක්ම ඒ වගේ. ඒකට අවශ්‍ය හික්මීමත් අපෙන් ටිකෙන් ටික නික්මිලා යනවා. ඒ නිසාම අනාගතයේ ඇති වෙන්න පුළුවන් සමහර ප්‍රශ්න වලට අපට උත්තර හොයාගන්න එකත් අපිට අමාරු වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ධර්මයේහි ඉගැන්වීම සහ ධර්මයේහි හික්මීම අවශ්‍යම යුගයකයි අපි මේ ඉන්නේ. අන්නේ කාරණාව වෙනුවෙන් අද දම්සක් නැත ධර්මදේශනය ඔබට ප්‍රයෝජනවත් වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මෙතෙන් සිට අපි ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ පිළියන්දල ශාන්ති නිකේතන වාසී පූජ්‍ය වල්පොළ ගෝතම ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඉරිදා දම්සක් නදට සවන් දෙන පින්වන්ත මොහතක ඔබ හැම දෙනාම මේ සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට හිතසුව පිණිස පවතින ධර්මාවවාදයක් සඳහා. පින්වත්නි, අපිට මේ සසර ගමන තුළ අපේ පිනකට මුණ ගැහුණු භාග්‍යවන්ත මොහොතක් මේ ජීවිතය තුළ මේ ධර්මයේ මුණ ගැසීම. මේ ධර්මයේ ලැබිච්ච අපි එක එක්කෙනා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වාසනාවන්ත වෙන විදිහ සාපේක්ෂව එකිනෙකාට වෙනස්. සමහරු මේකේ ප්‍රයෝජනය දකින්නව, සමහරු තාම ප්‍රයෝජනය දකින්නේ නැහැ, සමහරු ප්‍රයෝජනය දැකලත් තාම මේ තුල උත්සාහයක් ගන්නේ නැහැ, සමහර අයට ලොකු උත්සාහයක් ගන්න ඕනකමක් තියෙනවා. මේ සියලු දෙනාගේම සිත් තුළ මේ තියෙන අවබෝධය සමහර වෙලාවට අඩු වැඩි වශයෙන් අපි දකින්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හිතක් ඇති වාසනාවන්ත පිරිසක් දම්සක් නදත් එක්ක එකතු වෙන බව. ඉතින් මේ දම්සක් නද ශ්‍රවණය කරන පුණ්‍යවන්ත ඔබ හැම දෙනාටම මේ කාලේ විශේෂයෙන්ම තේරුම් ගත යුතු ප්‍රධාන අවවාදයක් කියලා දෙන්න කියලා අපි කල්පනා කරේ. මේ බුද්ධ ශාසනය තුල යම් කිසි කෙනෙක් චිරස්ථතියට කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ බුද්ධ ශාසනයේ චිරස්ථතියට කටයුතු කරන කෙනා සැබෑම ධර්මවාදියෙක්. එයා තමන් ධර්මයේ අවබෝධ කරගෙන තමන් ධර්මයේ තුල ප්‍රතිපත්තියේ හැසිරෙමින් අන් අයටත් ඒ ධර්මයේ කියලා දෙනවා. එතකොට එවැනි ධර්මවාදී ධම්මානුධම්ම පටිපන්න ශ්‍රාවකයා තමන් දන්න ධර්මයේ තව කෙනෙකුට කියලා දෙනකොට පින්වත්නි, එයා බොහෝ විට මෙන්න මෙහෙම දෙයක් කරනවා. ඒ තමයි ධර්මයේ මෙන්න මේකයි කියලා ධර්මයේ පෙන්නලා දෙනවා. එතකොට ඒ ධර්මයේ හැටියට පෙන්නලා දෙනකොට බොහෝ පින් රැස් වෙනවායි කිව්වා. ඒ වගේම විනය මෙන්න මේකයි කියලා විනයත් පෙන්නලා දෙනවා. විනය පෙන්නලා දෙනකොටත් බොහෝ පින් රැස් වෙනවා. ඒ වගේම මේ ශ්‍රාවකයා තුළ තියෙන තව ලක්ෂණ දෙකක් තමයි අධර්මයත් අධර්මයේ විදියට පෙන්නලා දෙනවා. එතනත් බොහෝ පින් රැස් වෙනවායි කිව්වා.
අවිනයත් අවිනය විදිහට පෙන්නලා දෙනවායි කිව්වා. එතනත් බොහෝ පින් රැස් වෙනවායි කිව්වා. එතකොට ධර්මයේ ධර්මයේ විදිහට පෙන්නනවා කියන එක විතරක් නෙමෙයි පින්වත්නි ධර්මවාදී ශ්‍රාවකයාගේ ලක්ෂණය. අධර්මයත් අධර්මය කියලා පෙන්වන්න ඕනේ. විනය විනය විදිහට පෙන්වන එක විතරක් නෙමෙයි ධර්මවාදී ශ්‍රාවකයාගේ ලක්ෂණය. අවිනයත් අවිනය විදිහට පෙන්වන්න ඕනේ. දැන් අද අපි දකිනවා මෙහෙම දෙයක්. සමහර කෙනෙක් අපි මේ විදිහට අධර්මය සම්බන්ධ යම් කරුණක් කතා කළොත් එහෙම මෙන්න මේ කාරණේ අධර්මයක් මෙතන මේ විදිහට තියෙනවා, මේ කාරණේ පිළිබඳව අපි හිතන්න ඕනි කියලා අධර්මයක් ගැන පෙන්නලා දෙන්න ගියොත් යම් තැනකදී ගොඩාක් වෙලාවට අපිට තේරෙනවා සමහර අය අපිට ගරු කරන කෙනෙක් පවා අපි කියන කාරණාව පිළිගන්න කැමති අය අතරිනුත් සමහරු අපිට කියනවා හාමුදුරුවනේ ඒ අධර්මය අසූචි වගේ නම් ඔබ වහන්සේලත් ඒ අධර්මය පෙන්වන්න ගියාට පස්සේ මෙන්න මේකයි අධර්මය කියලා ඔය ගැන කතා කරන්න ගියාට පස්සේ ඔබ වහන්සේලත් ඒ අසූචි ගාගත්තා වගේ වෙනවා, ඒ නිසා අධර්මයක් දැක්කොත් එහෙම අපි පාඩුවේ පැත්තකට වෙලා යන්න නේද ඕනේ කියලා අහන සමහරු අපිට ඉන්නවා. එතකොට පින්වත්නි ඔය ඇත්ත තේරුම් ගන්න අධර්මය ඇයි බුදුරජාණන් වහන්සේ අධර්මයේ විදිහට පෙන්නලා දෙන්න කිව්වේ. අධර්මයේ අධර්මයේ විදිහට පෙන්නලා දෙනකොට අධර්මයේ තේරුම් ගත්තු නැති කෙනෙක් ඉන්නවා නම් එයාට ධර්මයේ සහ අධර්මයේ වෙනස තේරුම් ගන්න ඒක උදව්වක් වෙනවා. දැන් මම ඔක තේරුම් ගන්න උපමාවක් කියනවා නම් මෙහෙම හිතන්න, රත්තරන් ගැන ජීවිතේට දැකලත් නැති දන්නෙත් නැති මිනිස්සෙක් ඉන්නවා කියලා ඔබ හිතවන් පින්වත්නි, ඒ මිනිස්සයා ජීවිතේ කවදාකවත් රත්තරන් කියන්නේ මොකද්ද කියලාවත් අහලවත් නැති කෙනෙක්. දැන් මේක උපමාවක්. අපි හිතමු මෙයාට කවදා හරි දවසක රත්තරන් මුණ ගැහෙනවා, රත්තරන් ගැන කෙනෙක් කියලා දෙනවා මේ තියෙන්නේ ඔබට මේ මුණ ගැහිලා බොහොම දුර්ලභ දෙයක්, මේක මේ විදිහේ දෙයක්, මේක රත්තරන්, මේක මේ වගේ වටිනවා කියලා රත්තරන් වල ඇත්ත తත්වේ තේරුම් කරලා දෙනවා. එතකොට දැන් මෙයා ජීවිතේට රත්තරන් ගැන දන්නේ නැතුව හිටපු කෙනෙක්. දැන් මෙයා රත්තරන් ගැන ඇහුවා, රත්තරන් ගැන දැනගත්තා, රත්තරන් කියන්නේ මොකද්ද කියලා දැන් එයා දන්නවා. එතකොට එයා රත්තරන් ගැන හඳුනගන්නේ හිතේ සංඥාව හදාගන්නේ මෙන්න මේ වගේ වර්ණයක් තියෙන දෙයක් රත්තරන් කියන්නේ මේ විදිහයි කියලා රත්තරන් වල ස්වභාවය එයා දැන් ඔළුවට ගන්නවා. හැබැයි දැන් මේ රත්තරන් ගැන දන්නේ නැති කෙනාට මේ රත්තරන් ටික ගැන විතරක් දැනගත්තට පස්සේ අපි හිතමු දවසක එයාට මුණ ගැහෙනවා ඉමිටේෂන් දෙයක්. එතකොට රත්තරන් වගේ තියෙන ඉමිටේෂන් දෙයක් හම්බුනාට පස්සේ මෙයා දැනන් හිටියේ රත්තරන් යනු මෙන්න මේ වගේ වර්ණයක් තියෙන මේ වගේ දෙයක් කියලා. එතකොට රත්තරන් වලට එහා දෙයක් එයා තව දන්නේ නැහැ රත්තරන් වගේ ඉමිටේෂනුත් තියෙනවා කියලා. මෙයාට රත්තරන් වගේම පේන ඉමිටේෂනුත් මෙයා ඒකත් පිළිගන්නවා රත්තරන් කියලා. එතකොට රත්තරන් ගැන දන්නේ නැති මිනිසයාට රත්තරන් ගැන කියලා දෙනවා වගේම ඉමිටේෂන් ගැනත් පෙන්වලා දෙන්න ඕනේ. රත්තරන් වගේ මෙන්න මෙහෙමත් තියෙනවා කියලා. මොකද හේතුව නිකම්ම නිකන් යකඩ කෑල්ලක් වගේ කවදාකවත් ඉමිටේෂන් බඩු හදන්නේ නැහැ. ඒක හදන්නේත් රත්තරන් වගේ. අන්න ඒ වගේ තමයි ධර්මයේ විතරක් කියලා දීලා ශ්‍රාවකයාට හරියන්නේ නැහැ, අධර්මයක් පෙන්වලා දෙන්න ඕනේ කිව්වා. යම් තැනක අධර්මය මේකයි කියලා පෙන්වලා දුන්නේ නැත්නම් ධර්මයේ පිළිගන්න කෙනා අධර්මයක් පිළිගන්නවායි කිව්වා ධර්මයේ කියලාම රැවටිලා. ඒ නිසා හරියට ඉමිටේෂන් වලට රත්තරන් කියලා අහුවෙනවා වගේ කෙනෙක් අධර්මයට අහුවෙලා යන්නේ නැති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අධර්මය අධර්ම විදියට පෙන්වලා දෙන්න, අවිනයත් අවිනය විදියට පෙන්වලා දෙන්න. ඒ ගැන විතරක්ම කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මොකද මේක අධර්ම කී කී හිටියා කියලා කවදාකවත් ශ්‍රාවකයාට ශ්‍රද්ධාව ඇති වෙන්නෙත් නැහැ, ප්‍රඥාව ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා ධර්ම මේකයි විනය මේකයි කියලා පෙන්වලා දෙන්න කිව්වා. එතකොට ධර්මයේ විනය හරියට තේරුම් අරගෙන කෙනෙක් ඒ වගේ මේ ධර්මයට පටහැනි දේ විනයට පටහැනි දේ තේරුම් අරගෙන කටයුතු කරන යාට කවදාකවත් මග වරදින්නේ නැහැ. නමුත් අද බොහෝ දෙනෙකුට පින්වත්නි එහෙම මග වරදින විදිහට නොමග මග විදිහට පෙන්නන බොහෝ දෙනා ධර්මේ නාමයෙන් හැදිලා තියෙනවා. අපිට පේනවා සමහර ලාවට පැවිදි අය විදිහට සිවුරු දරාගෙන අධර්මයේ ධර්ම විදිහට කියනවා, අවිනය විනය විදිහට කියනවා, ඒ වගේම ධර්මයේ ධර්මයේ නෙමෙයි කියලා ධර්මයේ අධර්මයේ කියලා කියනවා, ඒ වගේම විනය විනය නෙමෙයි කියලා විනය අවිනය විදිහට කියනවා, මග නොමග කියලා කියනවා, නොමග මග කියලා කියනවා. දැන් මේ වගේ හැදිච්ච පිරිස හැමදාමත් ඒ අයගේ දේශනා තුල කියන්නේ මේක තමයි ධර්මය, මේක තමයි ධර්මය කියලා. කවදාකවත් පින්වත්නි අධර්මය කියන කෙනා ඇවිල්ලා කියන්නේ නැහැ මේ මම අධර්මයක් කියන්නේ ඔගොල්ලෝ එන්න අහන්න, මේ මම අවිනයක් කියන්නේ යන්නේ ඔගොල්ලෝ එන්න අහන්න, මගේ මේ අධර්මය හොඳට මම දරා ගන්න, මම මේ කියලා දෙන අධර්මය තුල ඔගොල්ලෝ හික්මෙන්න. එහෙම කවදාකවත් ලෝකේ කිසිම අධර්මයක් කියන කෙනෙක් කියන්නේ නැහැ. ධර්මයේ විකෘති කරන කෙනෙක් කවදාකවත් ඒක කරන්නේ නැහැ.
ඉතින් ඒ නිසා අද මේ කාලේ අපිට බුදුරජාණන් වහන්සේගේ මේ ගෙවුණු ඉතිහාස කාලෙටම වඩා දැවැන්ත විදිහට මේ ශාසනයට මහා තර්ජන රාශියක් තියෙනවා අපිට පේනවා අධර්මයේ තුල. ඒක නිසා ධර්මවාදී ස්වාමීන් වහන්සේලා බොහොම සමගියෙන් මේ කාරණේ ගැන අවබෝධයෙන් තේරුම් අරගෙන උන්වහන්සේලා ධර්මයේ ධර්මයේ හැටියට විතරක් කතා කරන එකට වගේම අධර්මයත් ඒ අධර්මයේ විදිහට පෙන්වලා දෙන්න උත්සාහවන්ත නොවුනොත් මේ යුගය තුල මේක අනාගතයට විශාල හානියක් සිද්ධ කරනවා. මොකද මේ යුගය තුල තාක්ෂණේ ඉතාම දියුණුයි. දියුණු වෙච්ච තාක්ෂණයත් එක්ක අපිට පේනවා සමහරලාට අධර්මවාදී පිරිසේ අධර්මය ප්‍රචාරය කරන්න තාක්ෂණය දියුණු නිසා ඒ තාක්ෂණයෙන්ම ප්‍රයෝජන අරගෙන මේ දැවැන්ත අධර්ම ප්‍රචාරයක් සිද්ධ කරනවා ධර්මේ නාමයෙන්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ වචන බෙදලා කඩලා තර්ක කරලා විවිධ විදිහට තමන්ට හිතන විදිහට ඒවට අර්ථකථන දීලා තමන්ට හිතන විදිහට ඒවා තව තහවුරු වෙන විදිහට උපමා ගලපන්න උත්සාහ කරලා විවිධ දේ කරනවා මදිවට අපිට පේනවා ඒ අධර්මය කියන්න උත්සාහ කරන ඇතැම් අය සමහරලාට රහතන් වහන්සේලා නාමයෙන් පෙනී ඉන්නත් උත්සාහ කරනවා. එතකොට රහතන් වහන්සේ නමක් විදිහට සමාජයට පෙන්නකොට පිළිගන්න කෙනා ඒක යම්කිසි හිතේ ඇති කරගත්ත තහවුරුකමක් එක්ක හිතේ ඇති වෙච්ච යම් ගෞරවයක් එක්ක අර කාරණේ පිළිගන්නේ. මේක අපිට කියන්නේ මේ නිකන් නෙමේ, මේ උත්තමයා රහතන් වහන්සේ නමක් කියන ගෞරවයෙන්. එතකොට පින්වත්නි, ඒ රහතන් වහන්සේ නමක් හැටියට ගෞරවයක් අපි හිතේ ඇති කරගන්නවා නම් ඔබ හොඳට මතක තියාගන්න, ඒ ගෞරවය අපිට හිතසුව පිණිස පවතින එකක්. හැබැයි ඒක රහතන් වහන්සේ නමක් කෙරෙහි ඇති වුණොත්, නමුත් ඔයත් දන්නවද බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය එක්තරා සූත්‍රයකදී කියනවා පහදින්න ඕන කෙනා ගැන කරුණු හොයන්නේ නැතුව අපහදිනවා නම්, එතන කියනවා පැහැදිලිව කරුණු හොයන්නේ නැතුව කියලම, පහදින්න ඕන කෙනා ගැන කරුණු හොයන්නේ නැතුව අපහදිනවා නම් එයාට නිරේ යන සිද්ධ වෙනවා කිව්වා. ඒ වගේම කියනවා අපහදින්න ඕන කෙනා ගැනත් කරුණු හොයන්නේ නැතුව, අපහු කියනවා කරුණු හොයන්නේ නැතුව පහදිනවා නම්, ඒ කියන්නේ අපහදින්න ඕන කෙනා ගැන කරුණු හොයන්නේ නැතුව පහදිනවා නම් එයාටත් නිරේ යන සිද්ධ වෙනවා කිව්වා. ඒ නිසා පින්වත්නි, කෙනෙක් රහත් වුණාය කියලා කිව්ව පමණින්ම ඔයත් එක පාටම රහතන් වහන්සේ නමක් හැටියට පහදින්න සූදානම් වෙලා ඉන්නවා නම් සමහර විට ඔයත්න්ට ඒක සුගති යන වැඩපිළිවෙලකට වෙන්නත් පුළුවන්, දුගති යන වැඩපිළිවෙලකට වෙන්නත් පුළුවන්. මොකද වර්තමානයේ රහතන් වහන්සේලා නමින් පෙනී ඉන්න කීප නමක්ම ධර්මයේ තුල ත්‍රිපිටකයේ කෙරෙහි පවා තියෙන විශ්වාසය නැති කරවන්න, සමහරලාට ත්‍රිපිටකයේ තියෙන වචන තමන්ට හිතන විදිහට අර්ථකථන විකෘති කරමින් මේක මහා පුදුම විදිහට විනාශ කරගෙන යනවා පේනවා. දැන් ඔයත්න්ට මම මෙතෙන්දි දෙයක් කියන්නම්. මෙහෙම සමහර වෙලාවට එක කෙනෙකුට එක හිතෙනකොට අනේ මේක මෙච්චර කාලයක් හැංගිලා තියෙච්ච ධර්මයක් නේ, ඇයි අපිට මේ වගේ හැංගිච්ච ධර්මයක් හම්බුනේ නැත්තේ කියලා අපිට පේනවා සමහරු කතා වෙනවා. මේක මේ තරම් සැඟවිච්ච දහමක්, මේක හරි දුර්ලභ දහමක්, මේ වගේ දුර්ලභ සැඟවිච්ච නිරුක්ති බෙදලා පෙන්නන ධර්මය දැන් අපිට හම්බෙච්ච වෙලාවේ දැන් ඉතින් අපි අනිවාර්යයෙන්ම මාර්ගඵල ලබાવી කියලා ලොකු විශ්වාසයකින් බොහෝ පිරිසක් අපිට පේනවා සමහරලාට අධර්මයේ පිළිගන්නවා. දැන් මේක ධර්ම කියලා අපි කියනවා. හැබැයි පින්වත්නි, මේක පිළිගත්තු ඇත්තෝ කවදාකවත් ඒක අධර්මයක් කියලා පිළිගන්න කැමති නැහැ. ඒ ඇත්තෝ කියන්නේ අපි ධර්මය කියනවා අනිත්‍යත්වය තමයි අධර්මය කියන්නේ කියලා. දැන් ඇත්තටම කවුද ධර්මය කියන්නේ, කවුද අධර්මය කියන්නේ කියලා මේක තේරුම් ගන්න සමහර අය අසරණ වෙලා තියෙනවා. පින්වත්නි, මම ඔයත්න්ට එක දෙයක් කියන්නම්. සං කියලා වචන බෙදලා තමන්ට ඕන විදිහට අර්ථකථන හදලා දේශන පෙළක් සිද්ධ කරන ස්වාමීන් වහන්සේලා කීප නමක්ම මේ රටේ මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා කියලා ඇත්ත දන්නවා මේ ධර්ම දේශනා සිදු කරන දේශන සේවය තුළට. හැබැයි ඒ දේශනා සිදු කරන සදහම් සේවය සදහම් සේවයක් බවට පත් වෙන්නේ ධර්ම විදියට කියනවනම්. නමුත් දැන් බලන්න, මම එක උදාහරණයක් ඔයත්න්ට පෙන්නන්නම්. සං කියන වචනෙත් එක්ක ඒත්තු මෙතෙන්දි රාග ద్వේෂ මෝහ කියලා අරගෙන මා කියලා කියනවා එපා කියලා අර්ථකින්. එතකොට ඒත්තු සං මා කියලා, සං මෙතන අපි සාමාන්‍යයෙන් සම්මා කියලා කියන අල්මයන්නත් එක්කෙන වචනේ සම්මා කියන වචනෙට ඒත්තු දෙනවා. දැන් මෙතෙන්දි සංදි කරලා අරගෙන සං මා කියන දෙකයි උතන තියෙන කියලා කියනවා. සං කිව්වේ රාග ద్వේෂ මෝහලු, මා කිව්වේ එපා කියන දුරු කරනවා කියන එකලු. එතන සං මා කියන්නේ රාග දේශ මොහ දුරු කළා කියන එකලු. ඊට පස්සේ කම්මන්ත කියනකොට කම්ම කියන්නේ කර්මය, අන්ත කියන්නේ අවසානය කියලා කියනවා. එතකොට
අන්ත කියන්නේ අවසානය කියලා ගත්තම කම්මන්ත කියන්නේ කර්මයේ අවසානය. කර්මය ඉවර කළා, කර්මක්ෂය කළා කියන එක කියලා ගන්නවා. එතකොට සම්මා කම්මන්ත කියන්නේ රාග දේශ මොහ දුරු කරලා ඊට පස්සේ කර්මක්ෂය කිරීම කියලා දැන් මෙතෙන්දී අර්ථකථන කරනවා. මම ඔබට මේ උදාහරණයක් ඇරෙට පෙන්වන්නේ. දැන් බලන්න පින්වත්නි, මේ වචන බෙදිල්ල ඇතුලේ එකපාරටම තේරෙනවා අපි කවදාකවත් අහලා නැති අමුතු අර්ථයක් නේක. ඒක ඇතුලේ මහ පුදුම ගැඹුරක් තියෙනවනේ බලන් යනකොට. දැන් ඔහොම කියලා කියනවා, මෙච්චර කාලයක් ඔය ඇත්ත මේ සම්මා කම්මන්ත කියනකොට අහලා තිබ්බේ නිවැරදි කර්මාන්ත, නිවැරදි කර්මාන්ත කියලා. නමුත් නිවැරදි කර්මාන්ත කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? මිනිස්සු යහපත් කර්මාන්තයක් හිටිට ව්‍යාපාරයක් කරනවා නම් එයා හිතනවා ඒකත් සම්මා කම්මන්ත කියලා. අපි හිතමු කාටවත් කරදරයක් නැතුව පාඩුවේ තමන් බොහොම ධාර්මික විදියට ව්‍යාපාරයක් කරනවා. එතකොට ඒ ව්‍යාපාරේ සම්මා කම්මන්ත වෙනවාද කියලා අහනවා නිවැරදි කර්මාන්ත හැටියට අරගෙන. ඔය ඇත්ත මෙච්චර කාලයක් ඔය බොරු රැවටිල්ලකට අහුවෙලා ඉන්න නිසා තමයි මෙන්න හැඟවිච්ච ධර්මය මෙතන තියෙන්නේ නිවැරදි කර්මාන්ත නෙමෙයි, මෙතන තියෙන්නේ සම්මා කම්ම අන්ත වීමක්. ඒ කියන්නේ රාගදේශ මොහ දුරු කරලා ඒ ශ්‍රාවකයා මෙතෙන්දී කර්මය අවසන් කිරීම ගැනයි මේ කියන්නේ කියලා කියනවා. අපි ඔය එක ගැන විමසමු දැන්. පින්වත්නි, ඇත්තටම ඒ ඇත්ත කියන කරුණුවල එක ඇත්තක් තියෙනවා. ඒ මොකද්ද එක ඇත්ත? ඒ තමයි දැන් ඒ අය සමාජය තුළ මේ වෙනකොට එන එක දෙයක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා ඒතු අලුත් දෙයක් එතනට හඳුන්වලා දෙනවා. ප්‍රතික්ෂේප කරන්නේ මොකද? සම්මා කම්මන්ත කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මේ අංගය නිවැරදි කර්මාන්ත කියලා හඳුන්වන එක වැරදි කියලා ඇත්තු කියනවා. ඒක මෙතෙක් සමාජයේ කියන එක. ඒ තියෙන පරිවර්තනයේ නිවැරදි කර්මාන්ත නමින් පරිවර්තනය කරපු එක වැරදි කියලා කියනවා. ඒක සහතික ඇත්ත අපිත් එක මේ වෙලාවේ අනුමත කරනවා. සමාජ තුළ මේ ආපු ඒ අර්ථකථන පින්වත්නි, සමහරලාට ඉස්කෝලවල, සමහරලාට දහම් පාසල්වල මේ විදියට මේ අර්ථකථන දෙනව පේනවා. නිවැරදි කර්මාන්ත, නිවැරදි කර්මාන්ත කියලා ඒ අර්ථකථන ඒ විදියට දෙනකොට ඔයත් හිතන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එවැනි අර්ථකථනකින් හැල්ලුවට ලක් කිරීමක් කියලා පේනවා. දහම් පාසල් ඉදි කළත් එකයි, ඉස්කෝල ඉදි කළත් එකයි නිවැරදි කර්මාන්ත කියලා වචනයක් ගන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් උතෙන්ට නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද කියලා බොහොම පැහැදිලිව දේශනවල කියලා තියෙනවා. ඒ කියලා තියෙන අර්ථ පැත්තක දාලා අපි ඒකට නිවැරදි කර්මාන්ත කියලා ගත්තට පස්සේ නෙළුම් මල් ටිකක් විකුණන මිනිසයත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන කෙනෙක් කියලා අපිට කියත හැකි. මොකද ඔය විදිහට ගන්නව නම් මං කියන්නේ හරිද? ඒ කියන්නේ සම්මා කම්මන්ත කියන නිවැරදි කර්මාන්ත කියලා ගත්තොත් එහෙම, අනේ අර වැවකට බැහැලා නිලුම් මල් ටිකක් අහිංසකව කඩාගෙන ඇවිල්ලා වඳින්න යන මිනිස්සුන්ට දීලා තමන්ගේ ජීවිකාවට කීයක් හරි මුදලක් හොයාගන්න මේ මිනිස්සයා කාටවත් කරදරයක් නැතුව වඳින්න යන අයටත් උදව්වක් කරගෙන, මොකද වඳින්න යන අයට වැව් වලට බහින්න බෑනේ, ඒ විදිහට උදව්වකුත් කරගෙන මේ මිනිස්සයා නිවැරදි කර්මාන්තයක් කරනවා නම්, එතකොට පින්වත්නි ඒ නිවැරදි කර්මාන්තේ සම්මා කම්මන්ත නම්, එහෙනම් ඉතින් නෙළුම් මල් විකුණන එකත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩිලක් වෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩුවම දුක නැති වෙනවා නම්, එහෙනම් නෙළුම් මල් විකුණලත් දුක නැති වෙන්න ඕනේ. ඉතින් දැන් ඔය කතාව ඇත්ත. එතකොට දැන් ඒකේ වැරද්ද නිසා ඒ වැරද්ද නිවැරදි කරන්න මොකද්ද කළේ? රාග දේශ මෝහ දුරු කරලා කර්මක්ෂය කිරීම තමයි මෙතන සම්මා කම්මන්ත කියන්නේ කියලා දැන් පෙන්නනවා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කොහේ හරි දේශනාවක සම්මා කම්මන්ත කියන එක ඒ විදිහට විග්‍රහ කරලා තියනවාද? මෙතන සාස්ෘන් වහන්සේ නමක් ඉද්දි පින්වත්නි අපිට ඕන මත ගන්න ඕනේ නෑනේ. සාස්ෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ යම් තැනක විග්‍රහයක් දුන්නා නම්, අර්ථකථනයක් දුන්නා නම් අපි ඒ අර්ථකථනෙන් පිටට යන්න හොඳ නෑ. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. සංයුත නිකායේ තියෙනවා විභංග කියලා සූත්‍රයක්. සංයුත නිකායේ අභිසමය සංයුක්තේ ඔය විභංග සූත්‍රයේ සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද කියනවා. මෙන්න මෙහෙම, පානාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, ඊට පස්සේ අබ්‍රහ්මචර්යා වේරමණී කියලා. එතකොට පින්වත්නි, පානාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී කියලා කියන මේ වචන ටික ඇතුලේ මොකද්ද කියන්නේ? මෙතන ඉතාම පැහැදිලිවම බලන්න බුදුරජාණන් වහන්සේ බොහොම
කරුණාවෙන් උන්වහන්සේගේ අවබෝධය තුළ පෙන්නපු ඒක අපි ගත්තොත් ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම සහ බ්‍රහ්මචාරීව වාසය කිරීම කියන මේ ලක්ෂණ ටික සම්මා කම්මන්ත වෙනවායි කිව්වා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට කය හසර වීමක් වෙනවායි කිව්වා. ඇයි එහෙම කියන්නේ කියලා අපි ඒක විස්තර කළොත් කෙනෙක් කොතෙන්ද කියන්න පුළුවන් සත්තු මරුව කියලා සම්මා කම්මන්ත වෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ අවබෝධයෙන් උන්වහන්සේ පෙන්නපු එක තමයි පානාතිපාතා වේරමණී කියන්නේ. ඒකට තව කෙනෙකුට අභියෝග කරන්න බෑ සත්තු මරණ එක. ඉතින් බුද්ධ ශාසන නැති කාලෙත් සත්තු මරුවා, මරණකින් වැළකිච්ච අය හිටියා. බුද්ධ ශාසන නැති කාලෙත් හොරකමින් වැළකිච්ච අය හිටියා. බුද්ධ ශාසන නැති කාලෙත් බ්‍රහ්මචාරීව ඉන්න අය ඉන්නවා. ඉතින් ඔය ටික කරන එක ඒකාන්තයෙන්ම සම්මා කම්මන්ත නම් එනම් බුද්ධ ශාසන නැති කාලෙත් නිවන් දකින්න එපා කියලා. හැබැයි මෙතන කියන්නේ නිකන් මේ ප්‍රාණඝාතයෙන් වැළකීමක් ගැන නෙමෙයි. මෙතන කියන්නේ සම්මා කම්මන්තයක්. ඒ කියන්නේ සම්මා දිට්ඨියට අනුව වැඩෙන ප්‍රාණඝාතයෙන් වැළකීම. සම්මා දිට්ඨියට අනුව වැඩෙන හොරකමින් වැළකීමක්. සම්මා දිට්ඨියට අනුව වැඩෙන බ්‍රහ්මචාරී ජීවිත ගත කිරීමක්. ඒ නිසා පින්වත්නි මෙතන සම්මා කියන වචනෙත් එක්කම සම්මා දිට්ඨිය මුසු වෙච්ච කියන අර්ථයෙන් තමයි ඒ කම්මන්ත සියල්ලම තියෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, මේ සියල්ලම තියෙන්නේ සම්මා දිට්ඨියත් එක්ක වැඩෙන. සම්මා දිට්ඨියත් එක්ක වැඩනවා කියලා කියන්නේ හේතුව සහ ඵලය දකිමින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව තමයි එතෙන්දි ප්‍රාණඝාතයෙන් වළකින්නේ, හොරකමින් වළකින්නේ, අබ්‍රහ්මචාරී ජීවිතෙන් වළකින්නේ. ඉතින් එතකොට මේක පැහැදිලිව ප්‍රතිපදාවක් කියලා පේනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රතිපදාවක්, කරන්න තියෙන දෙයක්. හොරකමින් වැළකීම ප්‍රතිපදාවක්, කරන්න තියෙන දෙයක්. බුදුහාමුදුරුව බුද්ධ වචනය තුළ පැහැදිලිවම පෙන්වා දෙන ප්‍රතිපදාවක් තමයි එතන විභංග කරලා විස්තර කරලා දීලා තියෙන්නේ. දැන් ඔබ හිතන්න චතුරාර්ය සත්‍ය තුළ ආර්ය සත්‍ය හතරේ අන්තිම ආර්ය සත්‍ය දෙක ගැන හිතාගන්න. මොකද්ද අන්තිම ආර්ය සත්‍ය දෙක? තුන්වෙනි සහ හතරවෙනි ආර්ය සත්‍ය දෙක මොනවද? තුන්වෙනි ආර්ය සත්‍ය නිරෝධ ආර්ය සත්‍ය. නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ නිවන, මාර්ගය වඩලා ඉවර කරපු තැන, අවසන් කිරීම ගැන කියන ආර්ය සත්‍ය තමයි නිරෝධ ආර්ය සත්‍ය කිව්වේ. ඒ නිරෝධය සඳහා තියෙන කළ යුතු මාර්ගය ගැන කතා කරන, ප්‍රතිපදාව කළ යුතු දෙයක් ගැන කතා කරන ආර්ය සත්‍ය තමයි හතරවෙනි ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන තියෙන කළ යුතු දෙයක් ගැන. තුන්වෙනි ආර්ය සත්‍ය තියෙන කරලා ඉවර වෙච්ච දේ ගැන. එතකොට දැන් ප්‍රාණාතිපාතා වේරමණී වශයෙන් ගත්තම මේක කළ යුතු දෙයක් වශයෙන් පේනවා. හැබැයි දැන් මේ ඇත්ත මෙතන තමන්ට හිතුමනාපයට දෙන්න ගියපු අර්ථකථනේ ගත්තොත් මොකද්ද ඒ අර්ථකථනේ? සං කියන්නේ රාගදේශ මොහ, මා කියන්නේ දුරු කරනවා, ඊට පස්සේ කම්ම කියන්නේ කර්මය, අන්ත කියන්නේ අවසන් කිරීම කියලා ගත්තා. රාගදේශ මොහ දුරු කරගෙන කර්මක්ෂ කිරීම කියන එක එතකොට ගන්න වෙන්නේ පින්වත්නි හතරවෙනි ආර්ය සත්‍යෙ නෙමෙයි තුන්වෙනි ආර්ය සත්‍යෙට. මොකද මාර්ගය අවසන් කිරීමක් වෙනවා කර්මක්ෂ කිරීම කියන එක. කර්මක්ෂ කිරීම නිරෝධ ආර්ය සත්‍යෙටයි තියෙනවා අර්ථය. එතකොට සම්මා කම්මන්ත තියෙන නිරෝධ ආර්ය සත්‍ය නෙමෙයි නිරෝධ ගාමිනී පටිපදා කියන ආර්ය සත්‍ය. දැන් එතකොට අපිට පේනවා මොකද්ද මේ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හතරවෙනි ආර්ය සත්‍ය තුල පෙන්නපු සම්මා කම්මන්ත කියන එක මේ ඇත්තෝ හිතන තමන්ගේ හිතමනාපේ වචන කඩලා අර්ථ දෙන්න ගිහිල්ලා මේ ඇත්තෝ මේක තුන්වෙනි ආර්ය සත්‍යයට දාන්න සිද්ධ වෙනවා. මේ ඇත්තෝ කියන ආකාරයට ඒක තුන්වෙනි ආර්ය සත්‍යයට දැම්මා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය තුල ආර්ය සත්‍ය පවා විකෘති කිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගය විකෘති කිරීම. එතන තමන්ට හිතෙන විදියට අර්ථකථන දීම සම්පූර්ණ හානියක් කෙනෙක් ඔයත්තන්ට තේරෙන්න ඕනේ මේ කියන විදියට පින්වත්නි. දැන් බලන්න සමහර වෙලාවට මෙහෙම අර්ථකථන දෙන්න ගිහිල්ලා ඔයත්තු දන්නවද සත්තුන්ට අමුතු අර්ථකථන දුන්න තැන් තියෙනවා. සත්තු ගැන පින්වත්නි හිතාගන්න බැරි විදිය අර්ථකථන දීලා සත්තුන්ට සමහර වෙලාවට අපි මේ විදිහට මේ අය කොහොමද එහෙම කියන්නේ කියලා හිතාගන්න මේ කරන වචන ඇතුලේ සමහර තැන් ගැන කියනවා මෙහෙම. බලවත්ව අල්ලාගත්ත නිසා බල්ලා වුණාලු. ඊට පස්සේ සමහර ශේෂ්ත්‍රවලට අර්ථකථන දෙනවා. අනුන්ගෙන් ගත්ත දැනුමක් නිසා ඌ ගත්ත කියන අදහසින් උගතා කියනවලු. මැනමැන උස්සා යන හින්දා මනුස්ස කියනවලු. මේ අමුතු අර්ථකථන හදලා මේ විදිහට පින්වත්නි මේ කරන ක්‍රියාව ඇතුලේ දැන් ඔබට මම එක උදාහරණයක් හැටියට පෙන්නවා. චතුරාර්ය සත්‍ය තමන්ට ඕන විදිහට තමන්ගේ අර්ථ දෙන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ අන්තිමට? ආර්ය සත්‍ය පවා
පටලගෙන තියෙනවා. දැන් මෙහෙම ආර්ය සත්‍ය පටලගත්තු යම් කිසි කෙනෙක් පින්වත්නි, ඒ ධර්මයේ තේරුම් අරගෙන යා ප්‍රතිපත්තියක් වැඩුවා කියමු. කෙනෙකුට හිතෙන්න පුළුවන්, හරි කොයි විදිහට හරි කමක් නැහැ, යා කොහොම හරි සීලය රකින්නවනම්, එයා කොහොම හරි මාර්ගය වඩන්න උත්සාහ කරනවනම්, එයාට වීරියක් තියෙනවනම්, එයාට සතර අපායෙන් මිදෙන්න ඕනේ කියලා ඕමනාවක් තියෙනවනම්, ඉතින් එයා නිවන් දකින්නේ කවදා හරි කියලා හිතෙනවා. පින්වත්නි, මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේ කළ යුතු දුෂ්කර ක්‍රියා නොයෙක් දේ අතීතේ බමුණන්, තාපසයන්, විවිධ ශ්‍රමණයන් කරපු යම්තාක් ඇද්දේ සියල්ල කරා කියලා කියනවා. උන්වහන්සේ ওই දුෂ්කර ක්‍රියා කරද්දී සමහර විටාගෙන ඉන්නේ මේ ගහක් මුලක අවුරුදු 6ක්ම වාඩි වෙලා මුකුත් නොවලඳාම භාවනා කරා කියලා නෑ. උන්වහන්සේ පෙන්නනවා පැහැදිලිවම, උන්වහන්සේ ඒ කාලය තුල නොයෙක් දේ, ගිනි තපින්නද, ඊට පස්සේ ගස්වල පොතු උලා කන්නද, කකුලෙන් හිටන් ඉන්නද, තනි කකුලෙන් නොයෙකුත් යම්තාක් තිබ්බද වෘත, ඒ හැම දෙයක්ම කරලා කරලා බලලා තියෙනවා මේකෙන් හරියනවද මේකෙන් හරියනවද කියලා. එතකොට පේනවා පින්වත්නි, නිර්වස්ත්‍රව හිටියත්, ඇඟේ නූල් පොටක්වත් නැතුව තණ්හාව නැති වෙන්න කියලා නිර්වත්ව හිටියත්, එහෙම මාර්ගේ වැඩුවා කියලා කවදාකවත් මාර්ගඵල අවබෝධයක් ලැබෙන්නේ නැහැ කියන කයත තේරුම් ගන්න. එහෙම මාර්ගඵල අවබෝධයක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යම් ආකාරයක තමන්ගේ නිරුක්ති හදාගෙන තමන්ට හිතෙන අර්ථකතන දීගෙන කටයුතු කළොත් එහෙම එයාට සම්පූර්ණ මාර්ගය වැහෙනවා. ඒ මාර්ගය වැහිච්ච කෙනාට කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න බෑ, යා මොන ප්‍රතිපත්ති වඩන්න ගියත්. සමහර විට එයා කියාවි, මට බැංකු ගිණුමක්වත් නැහැ, මට වාහනයක්වත් නැහැ, මම යන්නේ පයින් කියයි, මම වළඳන්නේ එක වේලෙන් කියයි, මම පොරවන්නේ පාංශුකොළ සිවුරක් කියයි, මට පිණ්ඩපාතේ විතරමයි කියයි, මොන ප්‍රතිපත්ති කිව්වත් පින්වත්නි, කවදාක්වත් මේ මාර්ගය පටලගත්තොත් එයාට ධර්ම අවබෝධයක් ලැබෙන්නේ. මිනිස්සු අර රහතන් වහන්සේ නමක් කියලා කියනකොට ඒ රහතන් වහන්සේ නමක් බව ඔප්පු කරන්න සමහර වෙලාවට විවිධ දේවල් කරනවා. රහතන් වහන්සේ නමක් බව ඔප්පු කරන්න නම් ප්‍රතිපදා පෙන්වන්න වෙනවා බලින්. දැන් එහෙම කරපු කෙනෙක් තමයි අතීතේ බාහ්‍ය දාරුචීරිය. බාහ්‍ය දාරුචීරිය වෙළඳාමයේදී ඔය මුහුදේ තමන්ගේ නැව ගිලුනම ඇඟේ පටලගෙන හිටපු ඇඳිවතත් ගැලවිලා මුහුදේ රළ පහරත් එක සටන් කරගෙන ගොඩබිමකට ආවනේ. ආවට පස්සේ දැන් ඇඳගන්න මුකුත් තිබුණේ නෑ. නිර්වත්ව කෑම ටිකක් හොයාගන්න යන්නත් බෑ, විරිලැජ්ජාව කියන එක තියෙනවා. ඒ නිසා බාහ්‍ය මොකද කරේ, දැක්ක වතුරවලක සෙවල තියෙනවා, මේ සෙවල අරගෙන ඇඟේ ගාගත්ත තෙත පිටින් තියෙද්දි හොඳට අලව ගන්න පුළුවන්කම තිබුණා ඇඟේ. අලවගෙන ගියා. ඉතින් මිනිස්සු හිතුවා මේ කවුරු හරි හොඳ දුෂ්කර ජීවිතයක් ගත කරන, හොඳ හිත දියුණු කරපු තාපසයෙක් වෙන්න ඇති කියලා. දැන් මෙයාට හොඳට කෑම ලැබුණා. මෙයා මේක දිගටම කරගෙන ගියා. යනකොට බැලුවා මේ සෙවල වැඩේ හරියන්නේ නැහැ. සෙවල කොච්චර තෙතට ඇඟේ අලව ගත්තත් වේලිලා යනකොට මේක හැලෙනවා. එතකොට දැන් මෙයා මේකට පැවැත්මක් ඇති පිළිවිලක් ගැන කල්පනා කර කර ඉන්නකොට මෙයාට හිතුණා, වේලිච්ච ඔය අවුරුදු 100 ගණන් පරණ ගස්වල ගැලවෙන පොතු එකතු කරා, ලොකු පොතු ගොඩ එකතු කරලා වැල් වලින් අමුණලා ගැට ගහගෙන මෙයා හදාගත්ත මොකද්ද, ලොකු ඇඳුමක් වගේ, සලුවක් වගේ හදාගත්ත පොරව ගන්න පුළුවන් විදියට. පොරවගෙන බොහොම අමාරුවෙන් බරට බරේ ඕක පොරවගෙන තමයි මෙයා ඉන්නේ දැන්. දැන් මෙයාට මේ විදියට දුෂ්කර විදි ජීවිතයක් ගෙවන වෙලාවේදී මිනිස්සුන්ගේ තියෙන ලොකු පැහැදීමක්, අනේ හරිම පුදුම හිත දියුණු කරපු පුදුම අල්පේච්ච කෙනෙක්. සමහර මිනිස්සු ඇඳුම් ගෙනත් දෙන අවස්ථා තියෙනවා. මෙයා කල්පනා කරනවා මම මේ ඇඳුම් ඇඳගත්තොත් එහෙම මේගොල්ලෝ වගේම සාමාන්‍ය කෙනෙක් වෙනවා. දැන් මට ගෙයක් ගන්න යන්න ඕනෙත් නැහැ. මේ මිනිස්සු පැහැදීමෙන් ඔළුවේ තියාගෙන කෑම ගෙනත් දෙනවා මට, රහතන් වහන්සේ රහතන් වහන්සේ කියලා. හැබැයි මං ඇඳුම් ඇඳගෙන හිටියොත් එහෙම මට ඔය කවුරුවත් ඔය සැලකිල්ල කරන්නේ නැහැ. එතකොට ඉතින් මට කුලියක් මලියක් කරගෙන, රස්සාවක් කරගෙන ජීවත් වෙන්න වෙනවා බොහොම ආපහු දුක් විඳ විඳ. දැන් කිසිම දුකක් නැතුව එක තැනකට වෙලා මට හොඳට කාලබීලා ඉන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මේ දරකෝටු ඇඳුම අතහැරලා ඔය මිනිස්සු දෙන ඇඳුම් ගත්තොත් කියලා මෙයා ඒ ඇඳුම ප්‍රතික්ෂේප කරන්නේ තමන්ගේ ලාභ සත්කාර ටික රැක ගන්න. හැබැයි මිනිස්සුන්ට ඒක කියන්නේ, අනේ ඔය ඇඳුම් එපා, ඔගොල්ලෝ අරගෙන යන මට ඕවා ගැන කිසිම තණ්හාවක් නැහැ, මං සම්පූර්ණ තණ්හාව නැති කරලා තියෙන ඔය සියල්ල ගැන මට මේ සරල ජීවිතේ බොහෝම හොඳා කියලා කිව්වට පස්සේ අර මිනිස්සු සාදුකාර දෙදි අර ගෙනාපු ඇඳුම ආපහු අරගෙන යනවා. ගිහිල්ලා හම්බෙන අයටත් කියනවා, බලන්නකෝ මම මේ ඇඳුම ගිහිල්ලා දුන්නම අපේ තපස්තුමාට, ඒකත් ප්‍රතික්ෂේප කරානි කියලා. දැන් සමහරලාට මේ දුෂ්කර ප්‍රතිපදාවලට එදත් මිනිස්සු රැවටුණා, අදත් එහෙමයි පින්වත්.
එතන මිනිස්සු යනවා දාස් ගණන් එක අහන්න. යනකොට සමහරව හිතනවා මෙච්චර පිරිසක් එන්නේ මොකක් හරි මේ කියන එකෙත් හිතන්න දෙයක් තියෙනවා කියලා. එතකොට දැන් අහගෙන ඉඳලා අර කියපු අර්ධ බෙදපු පටලවපු කාරණේ ඔළුවට ගත්තට පස්සේ මේ අය සම්පූර්ණ විකෘති වෙන්නේ කොයි විදිහටද කියලා මම ඔබට මතක් කරන්න. දැන් ඔන්න සුගතිය ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. සුගතිය ප්‍රතික්ෂේප කරපු ගමන් වෙන්නේ මොකද්ද? මේ අයට කියනවා සුගති ගාමි වෙන ඒවා නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිවන ගැන. එතකොට සුගතියක් ගැන ඇහෙනකොටම මේ අපි උනත් ධර්මදේශනාවකදී සුගතිගාමි වේවා කියනකොටම නිවන වගේම සුගතියටත් මේ පින හේතු වේවා කියනකොට නෑ ඕන්නේ ඔය ඇවිල්ලා අධර්මයේ කියලා දැන් සුගතිය ගැන කතා කරන එකටත් ගරහ කරනවා. මට්ට කුණ්ඩලීලට වගේ චරිතවලට එදා පින්වත්නි ධර්ම අවබෝධය ලබන්න තරම් වාසනාවක් තිබ්බනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ නොකිය මගහරින්නේ නෑ. උන්වහන්සේ ධර්මයේ කියන්නේ නැතුව මට්ට කුණ්ඩලීට බුදු රැස් වලින් හිත පහදගෙන දෙවියන් අතරට උපදින විදිහට විතරයි උපකාර කළේ. මොකද මට්ට කුණ්ඩලීගේ ඉන්ද්‍රිය වැඩිලා තිබුණ මට්ටම නිසා. අදටත් එතකොට මට්ට කුණ්ඩලීල වගේ ඇහි හිටියොත් අපි යාලටත් එතකොට කිව්වොත් එහෙම සුගතියේපා නිවන විතරයි කියලා ඒ මිනිස්සයා සම්පූර්ණ මෙතන අන්තගාමී වෙනවා මේ ධර්මයේ තුල. බුදුහාමුදුරුව කවදාවත් නිවනට විතරමයි කියලා කිව්වේ නැහැ. නිවනටම තමයි ධර්මයේ දේශනා කළේ. ඒක රසං විමුක්ති රසං මේ ධර්මයේ තුල තියෙන එකම රසය විමුක්ති රසය. හැබැයි පින්වත්නි ඉන්ද්‍රිය වැඩිච්ච නැති කෙනාට මේක සුගතියක උපදින්න කියන්නේ නිවන අයින් කරලා සුගතියන්න කියලා නෙමෙයි. හරියට ගාල්ලට යන මිනිහයට ගාල්ලටම යආගන්න ටිකට් එක නැත්තම් ඒ මිනිහයාට අඩුතරමේ හික්කඩුවට හරියන්න කිව්ව වගේ වැඩ. එතකොට හික්කඩුවට ගියපු මිනිහයාට එතනින් ආපහු ගාල්ලට යන්න කියනවා මිසක් නෑ ඔයා හික්කඩුවේ නවතින්න කියලා කියනව නෙමෙයි. ඒ වගේ සුගතියට විතරක් යන්න මේ නිවන අතහැරලා දාන්න කියලා කවුරු හරි කියනවනේ එතනත් ධර්මේ නෑ. හැබැයි සුගතිය අතහැරලා කතා කරන එක ඇතුලේ පින්වත්නි ඒ මිනිහයා එතෙන්දී අන්තගාමි වෙලා එතනත් අධර්මයක් පිළි අරගෙන. දැන් බලන්න බාහ්‍ය දාරු චීරිය වගේ අදටත් සමහරලාට රහතන් වහන්සේ නමක් විදියට පෙනී ඉඳලා දුෂ්කර ප්‍රතිපදා පෙන්නලා මිනිස්සු හිතනවා අනේ සාදු මේ තමයි නියම සැඟවෙච්ච ධර්මය කියලා. පන්සල්වල හාමුදුරුවෝ ඊට පස්සේ බලනවා දාස් ගණන් යනවා මිනිස්සු ඒ හාමුදුරුවන්ගෙන් බණ අහන්න පන්සලටත් පිරිසක් ගෙන්න ගන්න හොඳම ක්‍රමය තමයි මේක කියලා සමහර හාමුදුරුවෝ කියනවා. මේ මට කියලා තියෙනවා ඇතම් හාමුදුරුවෝ පන්සල්වල අධර්මයේද ධර්මයේද කියලා. ඉතින් අපිට වැදගත් නැහැ ඔතන කොහොමුණත් සිවුරක් දාගත්ත හාමුදුරු කෙනෙක් මොක කිව්වත් එහෙම කියනවා සමහර හාමුදුරුවෝ. මොකද එයාලට තියෙන හැඟීම සිවුරක් දාගත්ත නම් මොක වුණත් ගිහියෙක් නෙමෙයිනේ. ඒ නිසා කවුරුණත් හාමුදුරු කෙනෙක් නේ කියලා මේගොල්ලෝ කියනවා පන්සලට ඉතින් මිනිස්සෙක්වත් යන්න එනවනේ කියලා. දැන් පන්සලට සෙනග ගෙන්න ගන්න ඒක හොඳ ක්‍රමයක් හැටියට සලකනවා මේ අධර්මයේ පතුරන කෙනෙක් වුණත් ගෙනල්ලා. අන්තිමට ඒ හාමුදුරුවම දන්නේ නැහැ සුගතිය ප්‍රතික්ෂේප කරලා පින ප්‍රතික්ෂේප කරලා ඒ දේශනය අහගන්න අර පන්සලේ දායකයා ඊට පස්සේ පන්සල සම්පූර්ණ මත ඇරලා අර හාමුදුරුව යන පස්සෙම යනවා කියලා මේ හාමුදුරුවට තේරෙන්නේ නැහැ ගමේ ඉන්න පන්සලේ සමහර හාමුදුරුවරුන්ට. මේක බොහොම ඛේදවාචකයක් වර්තමානයේ තියෙන. මේ කාරණාවේදී අපි සැලකිලිමත් වෙලා ඒකාන්තයෙන්ම මෙතන මෙහෙම දෙයක් කියනවා. සමහර විට පින්වත්නි බාහ්‍ය දාරු චීරිය උනත් මිනිස්සු රැවැට්ටුව බව ඇත්තයි. හැබැයි මිනිස්සුන්ව රැවැට්ටුවට බාහ්‍ය දාරු චීරියටත් පින තිබුණා ආපහු පස්සේ ධර්මයේ දකින්න. එයා මිනිස්සුන්ව රවට්ටපු රැවැට්ටීම් සියල්ල අතහැරගත්තා. අතහැරලා මෙයා ධර්මයේ තේරුම් අරගෙන මෙයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. හැබැයි මේ වර්තමානයේ මේ පැටලවිල්ල කරන අයට ඒ තරම්ම ලේසි වෙන්නේ නැහැ. මොකද හේතුව බාහිදාරු චීරිය චතුරාර්ය සත්‍ය විකෘති කළේ නැහැ. බාහිදාරු චීරිය අහිංසක විදියට රහතන් වහන්සේ නමක් විදියට පෙනී හිටියා විතරයි. හැබැයි මෙතනදි වෙන්නේ රහතන් වහන්සේ නමක් විදියට පෙනී ඉන්නේ නිකන් නෙමේ චතුරාර්ය සත්‍ය විකෘති කරන ගම. බුදුහාමුදුරුවන්ගේ අවබෝධය විකෘති කරන ගම. බාහිදාරු චීරිය ඒක කළේ නැහැ. හැබැයි මේ අය වුණත් කවදා හරි දවසක නිවන් දකී. එනිසා අපි මෙතෙන්දි තරහක් ගත යුතු නැහැ කිසිම කෙනෙක්. අධර්මයක් කෙනෙක් කියනවා නම් ඒ අධර්මයේ අභියස උපේක්ෂාවෙන්ම තමයි ඒ අයට අපි පිළිතුරු දිය යුත්තේ පින්වත්නි. හොඳට මතක තියාගන්න මේ දේශනාව පවා අපි කරන්නේ බොහොම අනුකම්පාවෙන්. ඒ හේතුව මම දැක්ක පහුගිය දවසක ධර්මයයි ඔබයි නමින් තියෙන එක්තරා භාවනා වැඩසටහනක් පැවැත්වෙච්ච තැනකට ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා පිරිසක් ගිහිල්ලා යම් කලබලයක් ඇති කරලා එතනදී අර ධර්ම විකෘති කරන්න කියලා ඒ වැඩසටහන සංවිධානය කරපු හාමුදුරුවරු බොහොම නිහඬව සාන්තව නැගලා තියෙන වාහනේට අර අධර්මයට විරුද්ධව කතා කරන්න ගියපු ආරණ්‍යවාසී හාමුදුරුවරු එතෙන්දී හිත කලබලෙන් යම් කිසි විදියකට එතන විසිරීමකින් කටයුතු කරලා තියෙනවා. දැන් මේ වගේ විසිරීමක් දකිනකොට තවත් අධර්මයටම ඒක අනුබලයක් දෙනවා වෙනවා. මොකද හේතුව
ඒ හාමුදුරුවරුන්ගේ හැසිරීම දකිනකොට ඕන කෙනෙකුට පේනවා දැන් බලන්න කවුද නිවිලා තියෙන්නේ. අධර්මය කියනවා කියලා කියන හාමුදුරුවරු නිවීමෙන් එතනින් අයින් වෙනකොට ධර්මය කියනවා කියන මේ හදන කට්ටිය මේ ධර්මයේ පෙන්වන ආරණ්‍යවල හාමුදුරුවරු මෙන්න කෑ ගහගෙන විසිරිලා. එතකොට මෙතන නිවිලා නැහැනේ කවුරුවත් කියලා සාමාන්‍ය මිනිසුන්ට හිතන අපෙන්වත්. ඔබ හොඳට මතක තියාගන්න එහෙම යම්කිසි තැනකදී විකෘති ධර්මයක් කියන කෙනෙක් ගැන පවා ඔබට තියෙන්න ඕනේ තරහක් නෙමෙයි. තරහ තියනවා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මගේ දායකයෝ මට අහිමි වුණා කියන ඉරිසියාවක් පමණයි එතන තියෙන්නේ. මගේ ශ්‍රාවකයෝ මට අහිමි වුණා කියන ඉරිසියාවක්. ඒ ඉරිසියාව නිසා අධර්මයට විරුද්ධ වෙනවා නම් ඒක පින්වත්නි බුද්ධ ශාසනය කෙරෙහි ආදරයකින් ඇතිවෙන විරුද්ධ වීමක් නෙමෙයි. අපි බුද්ධ ශාසනය කෙරෙහි ආදරය තියනවා නම් අපිට තියෙනනේ අවංකවම මේ මගේ දායකයෝ එතෙන්ට යනවා අය ඒකට මම අකමැතිය කියන හැඟීමක් යටින් තියාගෙන කතා කිරීමක් නෙමෙයි තියෙන්නේ. මම මේ වෙලාව ඉතාම පැහැදිලිව කියනවා මේ වචන බෙදලා තර්ක කරලා නිරුක්ති හදන්න නොඑක් විදිහට Tamante හිතමනාපට නිරුක්ති හදාගෙන පද බෙදාගෙන ධර්ම විකෘති කරන යම් පිරිසක් ඉන්නවා නම් ඒ ඇත්තොත් අපි මෙහෙම හිතනවා. මොකද එයාලා හරි දක්ෂයි මිනිස්සුන්ට මේ පණිවිඩයක් තමන්ගේ හිතේ තියෙන දේ දෙන්න. සමහරලාට උපමා උදාහරණයක ගලපලා කියන්න බොහොම දක්ෂයි. ඒ දක්ෂතාවෙත් එක්කම එයාට පුළුවන් හොඳ පරිවාර සම්පත්තියක් හදාගන්න. ඒ පරිවාර සම්පත්තිය හදාගැනීමේ පින හොඳට තියෙනවා. ඒ හැමෝටම ඒ අධර්මයේ කියන පිරිසට මේ කණ්ඩායම ගිහි පැවිදි සියලු දෙනා තුළම අපි දැකලා තියෙනවා හොඳ ප්‍රතිපහසුකම් ලැබීමේ භෝග සම්පත්තිය පිනක් තියෙනවා. ඒ පිනට කිසිම කෙනෙක් ඉරිසියා කරන්න බෑ. එකේ අයත්වන්ගේ ලබලා තියෙන පින. හැබැයි ඒ පින අධර්ම වෙනුවෙන් පාවිච්චි කරලා අද මේ විදිහට ලාභ සත්කාර පිණිස මේ කටයුතු කරන වෙලාවේ පින්වත්නි ඒ ඇත්ත ධර්ම වෙනුවෙන් මේක යෙදෙවුවනම් කොච්චර වටිනවද කියලා අපි කල්පනා කරන්න. මේ ශාසනයට තවත් හයියක් වෙනවා එහෙනම් ඒක. දැන් මේ යන විදිහට මේක ශාසනය විකෘති වීම අනාගත මුළු පරම්පරාවටම ධර්මයේ සම්පූර්ණ විකෘති කරලා දැමීමක් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ විකෘති කිරීම ඇතුලේ නිරේ ඉපදිලා නිරේ දුක් විඳිනවා යම් දවසක කියන අනුකම්පාවත් එක්ක නිරි සතෙක් බවට පත්වෙනවා මදිවට මුළු සමාජයේම ඒ අධර්මයේ වැළඳගෙන ඒ අධර්මයේ පිළි අරගෙන ධර්මයට විකෘති කර කර ත්‍රිපිටකයට ගරහා කරගෙන යම් දවසක නිරේගාමි වෙනවාද ඒ කෙරෙහි තියෙන අනුකම්පාවක් විතරයි. ඔබට පින්වත්නි අන්නේ අනුකම්පාවෙන් එවැනි පිරිසක් එක කතා කරන්න පුළුවන් නම් ඔබ කවදාකවත් තරහෙන් ඒ අය එක කතා කරන්නේ. එතකොට අනිත් පැත්තෙන් ඔබ හිතන්න ඒ අධර්මයේ පිළි අරගෙන තියෙන පිරිසක් ඉන්නවා නම් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයෝ හැටියට මේ රටේ ඒ පිරිස නිවන හොයන පිරිසක්. ඒ අය මේ මත්වතුර මත්ද්‍රව්‍ය හොයන්න හෝ සූදු හොයන්න හෝ ගියපු පිරිසක් නෙමෙයි. අධර්මයේ පිළිගත් ශ්‍රාවක පිරිස ඇතුළෙත් ඉන්නේ නිවන හොයන පිරිසක් කියලා අමතක කරන්න එපා. ඒ ඇත්තොත් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ වෙන්න කැමති අය පිරිසක් කියලා අමතක කරන්න එපා. ඒ ඇත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න නිවනට කැමති පිරිසක් නම් ඇයි පින්වත්නි ඇත්තෝ ගැන තරහ ගන්නෙ? ඒ ඇත්තෝ අධර්මයක් පිළි අරගත්තට පස්සේ අපි තරහ අරගෙන ඒ ඇත්තන්ට බනිනවා නම් එතන අපි තුල මොකද්ද තියෙන ධර්මය කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා. අධර්මේ පිළිගත්ත කෙනාට ඒ ශ්‍රාවකයා කෙරෙහි ඔබ දකින්න අනේ මෙයත් නිවන හොයන කෙනෙක්. මෙයත් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් වෙන්න කැමති කෙනෙක්. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වපු මඟ ප්‍රතික්ෂේප කරලා යන්නේ පව් මෙහෙම ගියොත් එහෙම මේ අපායගාමි වෙනවා. මෙන්න මේ අනුකම්පාවෙනුයි ඔබ කටයුතු කළ යුත්තේ පින්වත්නි. එතකොට ඔබ හොඳ උපේක්ෂාවකින් ඒ අධර්මයේ පිළිගත්ත කෙනාට කරුණාවෙන් ධර්මයේ පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. අද වෙලා තියෙන මෙතෙන්දී තමන් සමහර වෙලාවට මමත්වයෙන් හෝ යම් කිසි විදියකට ශාසනය ගැන මගේ ශාසනය කියලා මගේ ධර්මය කියලා ඇතිවෙච්ච කෙලෙස් සහිත මමත්වයකින් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ගියාට පස්සේ ගහමරා ගන්න උත්සාහ කරනවා. මේක ගහමරා ගන්න තැනක් තියෙන ධර්මෙ නෙමෙයි කියලා තේරුම් ගන්න. ඔබ හැම දෙනාටම මේ දුන්න දහම් අවවාදය අධර්මයේ අභියස ඔබ කුමද්ද කළ යුත්තේ ඔබ කොහොමද හිතන්න ඕනේ කියන එකයි. මේ අධර්මය මේ විදියට පතුරවනවාද යම් තාක් පිරිසක් ඒ සියලු දෙනාට සිද්ධ වෙන අහිත දුක දැකලා බොහෝම කරුණාවෙන් මැදහත් උපේක්ෂාවෙන් සිදු කරපු මේ උතුම් දේශනාව සෑම දෙනාටම ඇස් විවර වෙන්නට චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙන්නටම හේතු ආසනාම වෙත්වා කියලා අද මේ ඉරිදා දම්සක් නදෙන් අපි ඔබට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති. ජීවිතේ නිවැරදි මාවතට අරගන්නට ජීවිතේ ප්‍රශ්න විසඳා ගන්නට අපේ ගරු ස්වාමින් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද සිරස FM දම්සක්නද ධර්මදේශනයේ පැවැත්වූ පිළියන්දල ශාන්තිනිකේතන වාසී පූජ්‍ය වල්පොළ ගෝතම ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දිනුවෙන් දිනුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනෙකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු. ලබන සතියේ සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදීම රාත්‍රී 7ට දම්සක්නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න සූදානම්ින් ඉන්න. අපි ඔබෙන් සමුගන්නවා ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්නේ ආරක්ෂාව ලැබේවා.